එවගේම නගර සංවර්ධනය. අපි එදා කොළඹ නගරය ආසියාවේ සීග්‍රෙන්ම වර්ධනය වන නගරය බවට පත් කළා. කොළඹ නගරය වසර ගණනාවක් විවිධ හේතුන් නිසා ජනතාවට ජීවත් වෙන්නට නුසුදුසු තැනක් බවට පත් වෙලා තිබුණා. අපි කෙටි කාලයක් තුලදී අපිට පුළුවන් වුණා ජනතාව හිතවාදී නගරයක් බවට, ඒ කොන්ක්‍රීට් වනාන්තරයක් නැතුව හරිත නගරයක් බවට පත් කරන්නට පුළුවන් වුණා. අපිට පුළුවන් වුණා ඒ නගරේ ජීවත් වෙන ජනතාවට ඒ අයට ඇවිදින්නට, ඒ වගේම උද්‍යාන අපිට හදන්නට පුළුවන් වුණා කෙටි කාලයක් තුලදී. අපි කසල කළමනාකරණය කරා, පිරිසුදු නගරයක් බවට පත් කළා. මතකයි ඒ දවස්වල සුළු වැස්සකදී පවා ගං වතුර ගලනවා කොළඹ නගරේ. අපිට පුළුවන් වුණා වේරස්ස ගඟ ව්‍යාපෘතිය, පීරේ ගැල ව්‍යාපෘති යටතේ ගං වතුර පාලනය කරන්නට. මේ වගේ අපි හොඳ කළමනාකරණයක් කළා. ඒ වගේම විශාල ආයෝජකයන් ප්‍රමාණයක් අපි අපේ රටට ගේන්නට, කොළඹ නගරයට ගේන්නට පුළුවන් වුණා. අද තමුන්නාන්සේලා ගෝල්ෆීස් පිටණියට ගිහිල්ලා බැලුවොත් ඒ දකින ව්‍යාපෘති සියල්ලක්ම, අපි ආයේ ආයෝජන සියල්ලක්ම මේ රටට ගෙනාවේ අපේ රජයේ යටතේ. අපි එදා ආයෝජකයන්ට සුදුසු පරිසරයක් මේ රට තුළ ඇති කළා. ඒ වගේමයි තමුන්නාන්සේලා දන්නවා ගාල්ලේ නගරය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ අපිට ලෝක බැංකුවෙන් ගත්ත ණයක් හරහා අපි සංවර්ධනය කරන්න පටන් ගත්තා. මුන්නාන්සේලා දන්නවා කොටුව ඇතුළ විශාල සංවර්ධනයක් අපි ඇති කරා. ඒ වගේම මුහුදු තීරය අසල අපි ආරම්භ කරා. ඒ වගේම ඇලවල් සංරක්ෂණය කරන්නට පටන් ගත්තා. නමුත් මේ රජය තවමත් ඒ කාර්යය අවසන් කරේ නැහැ. නමුත් අපේ රජයක් යටතේ නැවතත් ගාලු නගරය ඒ ආසියාවේම තවත් ඉක්මනින්ම සීග්‍රෙන්ම දියුණු වන නගරයක් බවට පත් කළා. සංචාරකයන් ආකර්ෂණය කරන, දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරන, තමුන්නාන්සේලාට ව්‍යාපාර අවස්ථා ඇති කරන, ඒ වගේම රැකියා බිහි කරන නගරයක් බවට ගාල්ල නගරය පත් කරනවයි කියන පොරොන්දුව මම තමුන්නාන්සේලාට ලබා දෙනවා. වගේම මේ ගාල්ල නගරේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්නේ බුද්ධිමත් තරුණ තරුණයන්. මම අපේ රජයක් යටතේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් මුල් අවුරුද්දේ ඉඳලම කරනවා. විශ්වවිද්‍යාලවලට විශේෂයෙන්ම අද ලක්ෂ දෙකක් පමණ තරුණයන් උසස් පෙළ සමත් වෙනවා. එන් 30,000ක් පමණයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ. මේක සතුටුදායක දෙයක් නෙවෙයි. අපි දක්ෂ තරුණයන්ට අපි අවස්ථාව දෙන්නට ඕනේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්නට. අපි පොරොන්දු වෙනවා මේ උසස් පෙළ සමත් වෙන සියලුම ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපනය ලබා ගන්නට අවස්ථාවක් සලසනවායි කියන කාරණය. අපි ඒ දැනට තියෙන විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කළා, ආචාර්යවරුන් වැඩි කළා, අලුත් විශ්වවිද්‍යාල ඇති කළා, දුරස්ථ අධ්‍යාපනය දියුණු කළා පමණක් නෙවෙයි, කලාංශයෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවා තොරතුරු තාක්ෂණය, කොම්පියුටර් තාක්ෂණය පිළිබඳව දැනුමක් ලබා දෙන්නට අපි ක්‍රියා කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ හරහා තමුන්නාන්සලා දන්නවා අද ලෝක ආර්ථිකය, විශේෂයෙන්ම ආසියා කරේ ආර්ථිකය දියුණු වෙන්නේ තාක්ෂණය මුල් කරගෙන, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය
පරිගණක තාක්ෂණය යටතේ තව විශාල ප්‍රමාණයක් අවස්ථාවන් විවසායකයන්ට නව විවසායකයන්ට එවැගේම රැකියාවන් කරන්නට විශාල අවස්ථාවන් ඇති වෙලා තිබෙනවා. මෙන්න මේ අවස්ථාව අපි ලබා ගන්නට ඕන. මෙන්න මේ හිඳ තමයි අපි විශේෂයෙන්ම මේ 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 අංශේ යෙදිලා ඉන්න සමාගම්වලට විශේෂ විදේශ විනිමය ගෙනන සමාගම්වලට අපි ඔවුන් බදු වලින් නිදහස් කළ තියෙන්නේ තවත් ධෛර්යමත් කළා තව සමාගම් ඇති කළා අපිට ගෙනන විදේශ විනිමය ඩොලර් බිලියනේසියට ඩොලර් 3 බිලියන 3 දක්වා වැඩි කළා රැකියා නිෂ්පාදනය කරන්නට ඔවුන්ට ධෛර්යමත් කරන්නටයි අපි කළා තියෙන්නේ එනිසා අපේ තරුණ තරුණයන් එයාගේ නිපුණත්වය වැඩි කරන්නට ඔවුන්ගේ දක්ෂතාවයන් වැඩි කරන්නට අපි විශාල ආයෝජනයක් අධ්‍යාපන වෙනුවෙන් කරන්නට අපි තීරණය කළා තියෙනවා. නිසා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්තා. ඒ වගේම අද තිබෙන අභියෝගත් අපි ජය ගන්නවයි කියන එක තමයි නාන්සලාට කියන්නට ඕනේ. තමුන් නාන්සලා මා කෙරෙහි විශ්වාසය තියන්න. මට ලැබුණු වගකීම් මම සම්පූර්ණයෙන්ම ඉටු කළ පුද්ගලයෙක්. එනිසා තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න. මගේ යුතුකම සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන ප්‍රතිඥාව දෙමින් අක්මිමන ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට සුබ රාත්‍රියක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ජය ශ්‍රී, ජය ශ්‍රී. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.